නුගසවන තුළ ඔබට කොහොමද ආහාර රටාවේ දී ඔබ පෙළ ගැහෙන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණාවෙන් පසු ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අප කතා කරන්න සූදානම් වෛද්‍ය හමුවෙන් අද අප වෛද්‍ය හමුව තුළ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපිට එතරම් හුරු පුරුදු අහල පුරුදු රෝගයක් ගැන නම් නොවේ මොකද මේ රෝගේ බහුලව තිබුණාට අපිට අහල පුරුදු නැති තත්ත්වයක් තියෙනවා පොලිසිස්ටික් ඕවරික් රෝගී තත්ත්වය පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ ගැන කතා කරන්න පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රසව ආහාර වේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාත්‍ර වෛද්‍යවන් අපිත් එක්ක සම්බන්ධන අයබන් වෛද්‍යමනේ අයබන් වෛද්‍යමන් මේ පොලිසිස්ටික් ඕවරික් මොකක්ද මේ රෝගී තත්ත්වය? ඇත්තම කියනවනම් මේක බහුල රෝග තත්ත්වයක්. කාන්තාවන්ගෙන් 7%කට විතර ප්‍රමාණයකට මේ රෝග තත්ත්වය තිබෙනවා. අපිට මේ බහුලව මේක නිසා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණය තමයි දරු පිළිසිඳ ගැනීම පමාවීම. ඒ කියන්නේ මද සර්බවට ප්‍රතිකාර ගන්න කාන්තාවකින් විශාල ප්‍රමාණයකට මේ රෝග තත්ත්වය තිබෙනවා. ඒ වගේම තමයි තවත් රෝග ලක්ෂණ ගොඩක් තිබෙනවා මෙහි. එකක් තමයි ඔසප් චක්‍රය අක්‍රමවත් වීම. අනිත් එක ස්ථූලතාවයේ මහත වැඩිවීම. තවත් එකක් තමයි ශාරීරික පුරුෂ හෝමෝන් වැඩිවීම නිසා සාමාන්‍යයෙන් මුහුණේ රෝම ඇතිවීම එහෙම නැත්නම් ඇඟේ බොහෝ ස්ථානවල රෝම වැඩිපුර ඇතිවීම වගේ ලක්ෂණ මේ රෝග තත්ත්වය නිසා අපිට දක්නට ලැබෙනවා. දැන් වෛද්‍යතුමනි මේ තත්ත්වයත් එක්ක මේකට ප්‍රතිකාර කරන්න පුළුවන්ද මේක සුවයතකටපත් කරන්න පුළුවන් රෝගී තත්ත්වයද කොහොමද ඒක? මේකත් දියවැඩියාව අධික රුධිර පීඩනය වගේ සාමාන්‍යයෙන් ශාරීරියේ හෝමෝන සමතුලිතතාවය වෙනස් වීම නිසා ඇතිවෙන රෝග තත්ත්වයක්. එතකොට සම්පූර්ණයෙන් නිට්ටාවට සුව කරන ක්‍රමයක් නෙමෙයි තිබෙන්නේ. පාලනය කිරීමට හැකියාව තිබෙනවා. බොහෝ දෙනෙකුට මේ සියලුම රෝග ලක්ෂණ වලින් මිදිලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා මේ පාලනය කිරීම තුළින්. දැන් මේ වගේ තත්වයකට ප්‍රතිකාර ලබා දීමේදී අපි සාමාන්‍යයෙන් දන්නවා රෝගීකව වෙන රෝගියාට ප්‍රතිකාර කරන ක්‍රමවේද ගණනාවක් තිබෙනවා. බටහිර ක්‍රමවේදයට අනුව එන්නත් ලබා දීම එව නැත්නම් ප්‍රතිභාවිතයට ලබා දීම ඖෂධ වර්ග ඉන්නන් පුතරව සත්කමකට යන අවස්ථාව උනොත් අපි දැකලා තියෙනවා ඒ රෝගෙන් රෝගී හැටියට. දැන් මේ වගේ රෝගී තත්වයක් වෙන මොන වගේ ප්‍රතිකාර ක්‍රමවේදයක්ද තනකම මේ කරන්නේ? ඇත්තටම මේ රෝග තත්වයත් අනිත් බොහොම රෝග තත්ත්ව වගේම විවිධ ක්‍රමවලින් රසුව කරන්න විවිධ ක්‍රමවලින් ප්‍රතිකාර කිරීමට පුළුවන්. සමහර අවස්ථාවල ප්‍රධාන රෝග ලක්ෂණ අනුව අපි තීරණය කරන කුමන විදිය ප්‍රතිකාරයක්ද අවශ්‍ය කියලා. ඒ කියන්නේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් ඒ ක්‍රමවත් කිරීමට එහෙම නැත්නම් ඔසප් වීම නැති කෙනෙකුට ඒ ඇතිවීමට අපිට ඖෂධ ප්‍රතිකාර දෙන්න පුළුවන්. සමහර වෙලාවට දරුපල පමා වෙන කාන්තාවකට ඊට වඩා වෙනස් ප්‍රතිකාර ක්‍රමයකට යන්න වෙනවා. ඒ වගේම තමයි ඒ අදාළ රෝග ලක්ෂණය එහෙම කාන්තාවට ප්‍රමුඛව බලපාන රෝග ලක්ෂණ අනුව අපි විවිධ ප්‍රතිකාර ක්‍රම යනවා. සමහර අවස්ථාවල ශල්‍ය කර්ම වලට පවා යන්න අවශ්‍ය වෙනවා. දැන් වෛද්‍යතුමා මේ වගේ රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක් සමහර විට මැලිකමක් දක්වන්න පුළුවන්කමක් තියෙනවා. මේක මම කියන්න ඕනේ නැ මේක කොටවම නැහැනේ මට විතරනේ තියෙන මම ලැජ්ජාවටපත් වෙයිද දන්නෙත්. එහෙම මානසිකව ගොඩනගාගත්ත දේවල් තියෙනවා එක එක නා තමන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳව. එතකොට මේකෙදි කෙසියම් කෙනෙකු වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යනවා නම් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හරහා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙන්න අවශ්‍යද? එහෙම නැත්නම් කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්න අවශ්‍ය? ඇත්තටම මේකට තීරණය වෙන්නේ ඔබට තිබෙන රෝග තත්ත්වය අනුව. ඒ කියන්නේ ඔබට ප්‍රධාන වශයෙන් බලපාන රෝග ලක්ෂණ අනුව. උදාහරණයක් විදිහට අපි ගනිමු කාන්තාවක් සිටිනවා ඔසප් වීම හැදෙන්නේ නැහැ මාස කීපයකට. මාස ගණනාවකට හැදෙන්නේ නැති වගේ. ඒ වගේ වෙලාවක ඔබ හිතනවා නම් මේ රෝග තත්ත්වයක් නෙමෙයි කියලා ප්‍රතිකාර අවශ්‍ය නැහැ කියලා. එතකොට අපිට මග හැරෙන්න පුළුවන් මේ වගේ රෝග ලක්ෂණ යෝගයක් තියෙනවද කියලා හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ. ඒක එක උදාහරණයක්. ඒ වගේ ඔබට තිබෙන රෝග ලක්ෂණය අනුවයි ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව අර ප්‍රෙෂර් එකට බෙහෙත් දෙනවා එහෙම නැත්නම් දියවැඩියාවට බෙහෙත් දෙනවා වගේ මේකට අනිවාර්යයෙන් මේ රෝගයට මේ බෙහෙත කියලා අපි දෙන්නේ නැහැ. ඔබට තිබෙන රෝග ලක්ෂණය අනුව ඔබට තිබෙන ගැටලුව අනුව එය විසඳා ගැනීමට අපි ප්‍රතිකාර කරනවා. 250 1610 අපේ දුරකථන අංකය ඔබටත් පුළුවන් අපිට කතා කරන සජීවී වෛද්‍යතුමත් එක්ක කතා කරලා ඔබේ තිබෙන ගැටලු විසඳා ගන්න අවස්ථාව ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සමහර විට ඔබ අධික තරබාරු නම් ටිකක් මහත වැඩි නම් එහෙම නැත්නම් දරුඵල පිළිබඳව තවමත් සිහින දක්මින් ඉන්නවා නම් ඔබට තිබෙන තත්වයන් එක්ක ඔබට මොන විදිහටද ප්‍රතිකාර ගන්න පුළුවන් වෙන්නේ අපි මේ කතා කරන පොලිසිස්ටික් ඕවරික් රෝග තත්ත්වයේද ඔබට තිබෙන්නේ මේ කියන කාරණා පිළිබඳව ඔබට සැකහැර දැනගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ පිළිබඳව ඔබ කියන රෝග ලක්ෂණත් එක්ක තමයි අපිට කියන්නේ මොකද හරියටම මෙන්න මේකයි තියෙන තත්ත්වය කියලා කියන්න අපහසුයි වෛද්‍යතුමනි. දැන් මේ රෝගියත් එක්ක ලංකාවේ ගත්තහම 7%ක විතර වගේ ප්‍රදේශයක් ඉන්න ලෝකෙ ගත්තහම කොහොමද වෛද්‍යතුමනි මේ රෝගී තත්ත්වය
සාමාන්‍ය ලෝකේ ප්‍රමාණයෙන් තමයි මම කිව්වේ අපි ලංකාවේ ප්‍රතිශත ඇත්තටම දන්නේ නැහැ ඒ ගැන සමීක්ෂණයක් කරලා නැති නිසා. පොලිසිස්ටික් ඕවරි කියන එක අපි ස්කෑන් පරීක්ෂණයකදී හඳුනාගන්න තත්වයක්. මෙය අපි කාන්තාවන් 100කට ස්කෑන් පරීක්ෂණය සිදු කරොත් 20කට විතර ප්‍රමාණයකට මේ තත්වෙ තිබෙනවා. නමුත් අපි මේ කියන රෝග තත්ත්වය පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වයේ තිබෙන්නේ එයින් අඩකටත් අඩු ප්‍රමාණයකට. ඒ කියන්නේ ස්කෑන් පරීක්ෂණයක ඔබ පොලිසිස්ටික් ඕවරි කියලා සඳහන් කරලා තිබුණොත් වෛද්‍යවරයෙක් ඒ ගැන බය වෙන්න එපා. එමෙ ස්කෑන් පරීක්ෂණයේ කියන තත්ත්වය නෙමෙයි මේ රෝග තත්ත්වය කියන්නේ. එමෙ තත්ත්වයේ තිබෙන කාන්තාවගෙනුත් අඩකට වඩා අඩු ප්‍රමාණයකට තමයි මේ පොලිසිස්ටික් ඕවරි කියන රෝග ඕවරියන් සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වය තිබෙන්නේ. එමෙ කාන්තාවන්ට පමණයි ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ. 2516 10 අපේ දුරකථන අංකයේ ඒ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් දැන් කාන්තා රෝග තත්ත්වයෙන් පිළිබඳව වෛද්‍යතුමනි කතා කරද්දී මේ රෝග තත්ත්වයේදී මානසික ඔසප්පීම් පිළිබඳව ඔබතුමා සඳහන් කිරීමක් කළා. එහි අක්‍රමවත්භාවය පිළිබඳවත් කිව්වා මානසික ඔසප්පීම නැවතිලා තිබෙන අයට නැවත වතාවක් සකස් කරගන්නත් මේ හරහා පුළුවන්කමක් තිබෙනවා ඖෂධ භාවිතා කිරීම තුළ කියලා. අපි දන්නා සමහර අයට දවස් 5-6ක වෙනසක් තියෙන්න පුළුවන් මාසයක මාස දෙකක අවුරුද්දක අවුරුද්දක තුනක මෙවැනි තත්ත්වයක් තියෙන්න පුළුවන්. එහෙම අය මොන වගේ තරුපල බලාපොරොත්තු නොවන කාන්තාවකට ඔසප්වීම පමාවීම කියන එක එතරම් ලොකු ගැටලුවක් විදිහට අපි සලකන්නේ නැහැ. තරුපල බලාපොරොත්තු නොවන කාන්තාවක්. මොකද ඔසප්වීමේ වැදගත්කම තිබෙන්නේ දරු පිළිසඳ ගැනීමකට අවශ්‍යතාවයට. එසේ නැතිනම් ඔසප්වීම මාස 3කට වඩා පමා වෙනකොට යම් කිසි අවදානමක් තිබෙනවා ගර්භාෂයේ ඇතුළත බිත්තියේ පිළිකා රෝග තත්ත්වයක් නැතිව. මේ අවදාන මෙතරම් විශාල අවදානමක් නෙමෙයි. නමුත් ඒ නිසා ඇතිවිය හැකි තත්ත්වයේ පිළිකාවක් නිසා අපි වළක්වා ගත යුතුයි. ඒ වගේ වෙලාවක අපි ප්‍රතිකාර ලබා දෙනවා ඔසප්වීම මාස 3කට වඩා පමා වෙනවා. එසේ නැත්නම් බොහෝ වෙලාවට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සඳහා වෛද්‍යතුමනි අපිට ඇමතුමක් ලබා දීලා කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. දැන් එයාගේ වයස අවුරුදු 35ක් වෙනවා කියලා තමයි කියන්නේ. අධික තරබාරු තත්ත්වයක ඉන්නවා. ඒ වගේම රෝම ගගෙන ගතියකුත් තියෙනවා. මටත් මේ තත්ත්වයට දන්නේ නැහැ නේද කොහොමද පරීක්ෂා කරගන්න පුළුවන් කියලා තමයි. ඉතින් මේ ලක්ෂණ දෙක පොලිසිස්ටික් තත්ත්වයේ ලක්ෂණ. නමුත් ඒ මගින් පමණක් අපිට මේ තිබෙනවා කියලා හඳුනා ගන්න බෑ. ස්කෑන් පරීක්ෂණයකට ලක් වෙන්න අවශ්‍යයි. එම්ගින් අපිට ලිම්බ කෝෂවල වෙනස්කමක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වෙනස්කම කියන්නේ සාමාන්‍යයෙන් ලිම්බ කෝෂවල දකින්නට ලැබෙන්නේ ලිම්බ මෝටරන කොට එක ලිම්බයක් හෝ දෙකක් තමයි අපිට ස්කෑන් පරීක්ෂණේ පේන්නේ. වැඩිමොත් හතරක් වගේ. මේ පොලිසිස්ටික් කියන තත්ත්වයේ තියෙනකොට ඇත්තටම පොලිසිස්ටික් කියනගේ තේරුමත් මේ සිස්ට් කියන්නේ සාමාන්‍යයෙන් බුබුල අතර බුබුලක් වගේ දෙයක්. ඒ වගේ ඒවල් බහුලව තිබෙන. එහෙම ලක්ෂණයක් අපිට ස්කෑන් පරීක්ෂණේ හඳුනා ගන්න පුළුවන් වෙනවා. එනිසා ඔබට තිබෙන හොඳම ක්‍රමය තමයි ස්කෑන් පරීක්ෂණයකට ගොස් මේ ගැන හොයා බැලීම. දැන් වෛද්‍යතුමා අපි සාමාන්‍ය රෝගී තත්වයක් වලදුරන්ට පස්සේ කියනවා මේක ආවයා මුල් මාස ටිකාව නම් ඔයාලට මේක මොන හරි කරන්න තිබුණා මේකේ පාලනයකට එන්න තිබුණා. හැබැයි ඉතින් මම දැනුවත් උනේ නැහැනේ ඩොක්ටර්. මම ඒකේ ඉඳන් දැන් තමයි ආය ප්‍රතිකාර කරන. දැන් අපි මේ කතා කරන දේත් ඒ වගේ කෙනෙක් බලාගෙන ඉන්න පුළුවන්. යාට වරුදු ගණනක් වෙන්න පුළුවන් මේ රෝගී තත්ත්වය ඇති වෙලා. එහෙම කාල නිරෝණයක් තියෙනවද මේකට ප්‍රතිකාර කිරීමේ? නෑ ඇත්තටම නැහැ. අපිට ඔබට අවශ්‍යතාවය අනුව ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙනවා. මෙම රෝග තත්ත්වය නිසා යම්කිසි සංකූලතාවයක් ඇති වෙලා නම් එය වළක්වා ගන්න අපිට බෑ පමා වෙලා ආවොත්. නමුත් රෝග තත්ත්වය පාලනය කිරීමේ හැකියාව ඔබ මුලින් ආවද පමා වෙලා ආවද කියන එක අනුව තීරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට ඔබේ වෛද්‍යවරයා හරහා පවුලේ වෛද්‍යවරයා හරහා මේ පරීක්ෂණ ටික සිදු කරගෙන ඔබට යහපත් වූ විදිහට ඉන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් දරුඵල අහිමි සෑම කාන්තාවක්ම ඊළඟට කල්පනා කරයි වෛද්‍යතුමනි මේ කියන රෝගී තත්ත්වයේ දැන්නේ අපිට තියෙන තාම ප්‍රමාද උනේ එකින්න වෙන්න ඇති කියන තැනක. එහම පොදු අපිට මේ සියල්ලට මේ රෝගී තත්ත්වයේ තියෙනවාම කියලා කියන්නත් බැහැ නේද වෛද්‍යතුමනි? නෑ ඇත්තටම දරුඵල අහිමි කාන්තාවන් බොහෝමයක්ම මෙම ස්කෑන් පරීක්ෂණය කියන පරීක්ෂණයට නිතරම ලක් වෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් තිබෙනවා නම් අපි උන්ට දැනුම් දෙනවා. ඒ නිසා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ඔබ ලබා ගන්නවා නම් ඔබේ වෛද්‍යවරයා ඔබට ඊගෙන සඳහන් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම මෙම රෝග තත්ත්වය ඔබට නැහැ. හරි. එහෙනම් බය වෙන්න කාරණාවකුත් නැහැ. ඒක පැත්තකින් වෛද්‍යවරයා සඳහන් කළොත් ඔබට පුළුවන් කමක් තිබෙනවා. ඒ ගැටලුවකින් තොරව ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න. ප්‍රතිකාර ලබා ගත්තායින් පසු පාලනය කරන්නයි පුළුවන් නම් ඊටවට කරීමේ හැකියාවක් නැතුව තමයි වැඩතුමා කියන්නේ. අපි දැන් වැඩතුමනි දැන් අපි දැන් පෞල් සෞඛ්‍ය කාර්යංශයත් එක්ක එකතු වෙලා අපි මේ සති ගණනාවක් මේ විදිහට කතා කරගෙන ඉන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි දැන් මම අපි ඉන්නේ අනුරාධපුරේ අපි ඉන්නේ පොළොන්නරුව මම ඉන්නේ වවුනියාවේ යාපනයේ ඉඳලා බලාගෙන ඉන්නේ රූපවාහිනියේ. එතකොට මම දැන් කොහොමද සම්බන්ධ වෙන්නේ අපේ
රෝහල් වලට ගියොත් හරිද එහෙම කියලා ප්‍රශ්නයක් කෙනෙකුට තියෙන්න පුළුවන් ඊට කලින් අපිට දුරකථන මතුමක් තියෙනවා අපි දුරකථන මතුමට අවස්ථාව ලබා දෙලිමු අයිබෝන් කවුද අයිබෝන් ඔබට හලෝ ඔව් කතා කරන්න මම මාවනලෙන් කතා කරන්නේ ඔව් ඔව් ඉතින් අයිබිතුමේ මම දැන් අවුරුදු දෙකක් වෙනවා ඔව් කියන්නේ ඉතින් මට තාම බබාලා නැහැ එතකොට අවුරුදු දෙකකටම ඔබ පරීක්ෂාවකට ලක් වෙලා නැත්නම් හොඳම දේ තමයි මාවනැල්ල රෝහලේ නාරි වෛද්‍ය සායනයට යොමු වීම. ඒ සඳහා ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මගින් හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා මගින් යොමු කිරීමක් ලබා ගන්න පුළුවන්. දැනට ඔබ පරීක්ෂණයකට සහභාගී වෙලා තියෙනවද මේ වෙනකොට? මම මේ කෑගලු හොස්පිටලේ සායනයකට ගියා. Lain wajib tuh mana dan mie rogi tatkah nek dan mie rogi tatkah diri kali ini pervert tunot dan apik ya nama darupala ini mie tatkah kliennya puluan mie vidir tapi abad tatkah neti bener puluan demi hara oh ekternya mie rogi tatkah itu bener pradana memperagatlu tamai mie diri kali ak mie rogi tatkah itu bener itu eti bener puluan awadanam tatkah kipi ak mati bener ikak tamai dia bediah apa eti bener itu awadanam gudak bedi polycystic ovarian syndrome kena rogi tatkah itu bener itu ini sa සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා වරින් වර සීනි පරීක්ෂා කර බලන්න. ඒ වගේම තමයි ස්ථූලතාවය සහ මෙම රෝග තත්ත්වේ නිසා ගර්භාෂයේ ඇතුළත බිත්ති පිළිකා කියන අපි කියන එන්ඩෝමෙට්‍රියල් කැන්සර් කියන තත්ත්වය. මේ තත්ත්වයේ ඇතිවීමට තිය අවධානමත් වැඩි. ඊට අමතරව තවත් රෝග තත්ත්වයන් බහුලමයකට මේ රෝග තත්ත්වේ නිසා අවධානම් තත්ත්වයන් තියෙන නිසා තමයි වරින් වර අපි පරීක්ෂා කර බලන්නේ. ඔව් එතුමා දැන් අපේ රෝග ලක්ෂණ කිහිපයක් ගැන කියන තරබාරුකම එතකොට අධික රෝම වෙවීමේ තත්ත්වය තියෙනවා. ඒ වගේ තව හඳුනා ගන්න පුළුවන් තව ලක්ෂණ තියෙනවා. අnder රෝග ලක්ෂණ විදිහට කිසියම් කෙනෙකුට තීරණයක් ලබා ගන්න වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන වගේ පුළුවන් තත්ත්වය. ඔව්. බහුලවම තියෙන්නේ හෝම රෝග ලක්ෂණ ඇති වෙන හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි ශරීරයේ බර වැඩි වීම. අනිත් එක තමයි ශරීරයේ පුරුෂ හෝමෝන කියන්නේ ඇන්ඩ්‍රොජන් කියන හෝමෝන ප්‍රමාණය වැඩි වීම. මේ වැඩි වෙනකොට වෙන්න පුළුවන් දේවල් තමයි රෝම ඇතිවීම වැඩිවීම සමහරලාට මුහුණේ එහෙම නැත්නම් අත්පාවල බහුලව රෝම ඇතිවීම ඒ වගේම තමයි මුහුණේ කුරුල ඇතිවීම ඒකත් මේ රෝග තත්ත්වේ රෝග ලක්ෂණයක් විදිහට ගන්නවා අනිත් එක තමයි ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සමහර අයට පිළිවෙලට හැදෙන්නේ නැහැ ඔසප් චක්‍රය එහෙම නැත්නම් ඔසප් වීම සිදුවන්නේම නැහැ ඒ වගේ රෝග ලක්ෂණ තමයි අපි මේ ප්‍රධාන වශයෙන් මේ සලකන්නේ හරි මේ රෝග ලක්ෂණ ඔබට තිබෙනවා නම් ඔබට වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න පුළුවන්කමක් තිබෙනවා මුණ ගැහිලා මේ අපි කතා කරන Polycystic ovary රෝගී තත්ත්වයේ තියෙන කියලා ඔබට දැනගන්නට පුළුවන්කමක් තිබෙනවා. එහෙම දැනගෙන ඔබට මේ නිට්ටාවට සුව කරගන්න බෑ පාලනය කරන්න අවශ්‍ය කරන ඖෂධ ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වෙනුවෙන් ගියොත් ඔබට මේ ගැටලු බොහොමයකින් නිදහස් වෙලා ඖෂධ වලින් පාලනය වෙලා ඔබට අවශ්‍ය කරන සාර්ථක ජීවිතය ළඟා කරගන්නට අවස්ථාවක් උදා වේවි. නුගසෙවන තුල අපි මේ කාරණා පිළිබඳව කතා කරන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ට වැදගත් වෙන නිසා කාන්තා රෝග පිළිබඳව අපි ඉදිරියටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Wadidu teman sama gini, nadata wadidu mata sama dengan kali, evidila bumi sutu wadidu mah, peminat, ayo balik.